ගොඩක් කට්ටිය කැමති තමන්ගෙම කියලා ඇප් එකක් ඩිසයින් කරන්න. ඒත් ඒකට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් දැනුමක් වගේම ඔයාලට විවිධ සොෆ්ට්වෙයාර්ස් භාවිතය තියෙන්න ඕනේ. ඒ වුණාට අද අපි වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද මේ කිසිම දෙයක් නැතුව පොඩි වෙබ්සයිට් එකක් පාවිච්චි කරලා ඕනම YouTube channel එකට ඔයාගේ වෙන්න පුළුවන් වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන් ඕනම YouTube channel එක වීඩියෝස් ඇඩ් කරලා ඇප් එක ඩිසයින් කරගන්න කියන. ඉතින් Uvindu Bro subscribe කරන්න මේ වීඩියෝ එක share කරන්න. දැන් යමු අද අපි වීඩියෝ එකට. හරි ඔයාලට මේ වෙබ්සයිට් එකේ පාලි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන මොබයිල් ප්‍රිවියු එකක් වගේම මෙතන නෙක්ස්ට් කියලා බටන් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ෆිල් අවුට් කරන්න ඔයාලට ෆෝරම්ස් දෙකක් පේනවා. ඉතින් මම පළවෙනි එකේ API කියන එක තියාගෙන මම පල්ලෙහා channel link කියන එකට එනවා. ඊට පස්සේ ඔයාලට ඕනම channel එක link එකක් මේ විදිහට මෙතනට දෙන්න පුළුවන්. මම මගේ channel එකේ link එක අරගෙන copy කරලා පල්ලෙහා එකට fill කරනවා. ඊපස්සේ මෙතනදී අහනවා YouTube channel එකේ playlist වලට videos categorize කරන්නද කියලා. ඉතින් ඔයාලට කැමති නම් ඒක yes දෙන්න පුළුවන්, no දෙන්න පුළුවන්. මම දැන් no දෙනවා. ඒ වගේම පල්ලෙ appearance settings වගේක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ app එකේ colors, text colors, ඒ වගේ දේවල් ඔයාලට මෙතනදී customize කරගන්න පුළුවන්. ඉතින් මම දැනට මේ වගේ dark colors වලින් select කරනවා. dark mode එකට හැදෙන්න app එක. හරි ඊට පස්සේ උඩ තියෙන API එකට එනවා. ඉතින් YouTube API කියන්නේ YouTube එකේ තියෙන data, subscribe account, channel details වගේ දේවල් access කරන්න පුළුවන් secret key එකක්. ඉතින් මේ API එක අපිට ගන්න හම්බෙන්නේ කොහෙන්ද? ඉතින් මේ API එක අපිට ගන්න පුළුවන් Google Cloud Console එකෙන්. ඒක link එකත් මම පල්ලෙහා description එකේ දාලා තියනවා. දැන් අපි යන්න ඕනි Google Cloud Console එකට. ඔයාලට account එකක් නැත්නම් ඔයාලට account එක create කරගන්න පුළුවන්. create කරලා ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් උඩ තියෙන create new project කියන බටන් එක click කරන්න. මෙන්න මේ විදිහට මෙන්න මේ create new project බටන් එක. හරි ඉතින් project එකට ඔයාලට නමක් දෙන්න වෙනවා. ඔයාලට කැමති නම වගේ project එකේ විදිහනුව ඔයාලට කැමති විදිහට දෙන්න පුළුවන්. ඊපස්සේ create කියන බටන් එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ notification panel එකේ project එක create වුණා කියලා එනවා. ඊපස්සේ select කරන්න. ඊපස්සේ ඔයා මේ වගේ dashboard එකකට එනවා. ඒකේ වම් අත පැත්තේ පල්ලෙහාට ඉදිරියට බලා ගන්න පුළුවන් AdSense API send services කියලා ටැබ් එකක් තියෙනවා. මම ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාව තවත් ඩෑෂ්බෝඩ් එකකට යනවා. මෙන්න මේ වගේ. ඊපස්සේ එතන libraries හරි නැත්නම් උඩ තියෙන API services කියන එක හරි ක්ලික් කරලා ඔයාලට පුළුවන් API එක enable කරගන්න. මෙතන search bar එකේ YouTube API කියලා search එකක් දාගන්න. YouTube API වලින් ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ මෙන්න මේ YouTube data API version 3 v3 කියන API එක. ඉතින් මෙන්න මේ API එක මම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මේක enable කරගන්න පුළුවන්. හරි දැන් මම මේ enable කියන බටන් එක ක්ලික් කරනවා. මේක enable වුණාට පස්සේ ඔයාවත් ආපහු අර ඩෑෂ්බෝඩ් එකට රීඩිරෙක්ට් වෙනවා. ඒ වගේම මෙතන උඩින් පොඩියට notification එකක් වගේ වට එනවා. credentials create කරගන්න කියලා. ඉතින් ඒ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි යනවා credentials වලට. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර අපි කතා කරන්නේ නැහැ. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඉතින් මේ විදිහට ඔයාලට API එක select කරන්න පුළුවන්. ඒ වගේම data user data විදිහට නෙමෙයි public data විදිහට තියලා ඔයාලට next කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට API key එක බලා ගන්න පුළුවන්. ඒක මේ icon එක click කරලා හරි එහෙමත් නැත්නම් select කරලා right click කරලා හරි ආඩ කොපි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක කන්ටිනියු කරලා ඩන් කරනවා. හරි අපේ API එක ක්‍රියේට් වුණා. ඊට මෙතන ඩෑෂ්බෝඩ් එකේ බලා ගන්න පුළුවන් ඒ ගැන විස්තර. හරි ඊට පස්සේ අපවර වෙබ්සයිට් එකේ උඩ එකේ අපි හිස්තන තිබ්බ තැන API key එකට මේක පේස්ට් කරනවා. හරි ඉතින් ඊට පස්සේ මම ප්‍රිවියු එක බලා ගන්න මේ මොබයිල් ප්‍රිවියු එක ක්ලික් කරනවා. ඊපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Uvindu Bro YouTube channel එකේ මගේ YouTube channel එකේ මේ විදිහට දාලා තියෙන වීඩියෝස් ටික ඇප් එකේ මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. හරි ඉතින් මම මේ ටික මේව කරලා නෙක්ස්ට් කරනවා. ඊට පස්සේ ඇප් එකට නේම් එකක් දෙන්න ඕනේ. ඔයාලට කැමති විදිහකට නේම් එකක් දෙන්න පුළුවන්. Uvindu Bro දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම දැනට එක්සැම්පල් එකක් විදිහට YouTube API කියලා නේම් එක දෙනවා. මෙන්න මේ විදිහට.
මෙන්න එක දීලා ඔයාලට පුළුවන් ඔබ තියෙන රිෆ්‍රෙෂ් ප්‍රිවියු කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඇප් එක ආපහු රිෆ්‍රෙෂ් වෙනවා බලාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා දුන්න නේම් එක මෙතන උඩ ඩිස්ප්ලේ වෙනවත් වට බලාගන්න පුළුවන්. හරි ඒ ටික කරලා ඉවරනාට පස්සේ මම නෙක්ස්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට අයිකන් එකක් දෙන්න පුළුවන් ඇප් එකට. මෙන්න මේ පික්සල් ප්‍රමාණයට ගැළපෙන විදිහට ඔයාලට අයිකන් එකක් දෙන්න පුළුවන්. මම දැනට ඩිෆෝල්ට් අයිකන් එක තියලා නෙක්ස්ට් කරනවා. ඊට පස්සේ මේ ක්‍රියේට් කියන බටනේ ක්ලික් කරන්න පුළුවන්. මේක ප්‍රොසෙස් වෙලා වුණාට පස්සේ ඔයා මෙන්න මේ වගේ සයිට් එකට එනවා. මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි මෙන්න මේ පේජ් එකෙන් ඔයාලට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. බටනේ ක්ලික් කරලා එහෙමත් නැත්නම් ෆෝන් එකේ QR එක ස්කෑන් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක ඩවුන්ලෝඩ් වෙන්නේ APK ෆයිල් එකක් හැටියට. ඔයා මේ විදිහට දන්නවා APK ෆයිල් එකක් ඉන්ස්ටෝල් කරගන්න විදිහ. එහෙමත් නැත්නම් මෙන්න මේ වෙබ්සයිට් එකේම පහල ඔයාලට මේ ස්ටෙප්ස් බයි ස්ටෙප් ඉන්ස්ටෝල් කරගන්න විදිහ තියෙනවා. මම අර විදිහට හදාගත්ත ඇප් එකේ පොඩි ඩිමෝ එකක්. ඉතින් මේ විදිහට ඔයාලට බලාගන්න පුළුවන්. වොච් ලිස්ට් ඒ වගේම ස්ටාර් කරන්න පුළුවන් වීඩියෝස්. ඉතින් ඔක්කොම වීඩියෝස් වගේ ඔටෝ අප්ඩේට් වෙනවා මේකේ වදාන. ඔයාගේ විතරක් නෙමෙයි වෙන චැනල් එකකට මේ විදිහට අප්ඩේට් වෙනවා. ඉතින් මේ හැම වීඩියෝ එකම ඇතුළට ගියර පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එක වගේ සහ ෂෙයා බටන් ලයික් බටන් වගේ දේවලුත් බලාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ ගැන මොකද හිතන්නේ? උන් ප්‍රෝ සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝ එක බලලා නිකන් ඉන්න එපා. තවත් යාගෙත් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. උවින්දු බ්‍රෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.